FM සනරාමර සෙවනට දුරකථනය ඔස්සේ ලැබිච්ච ගැටලුවක් අපේ හාමුදුරුවනේ සාමාන්‍යයෙන් දැන් මේ කාල සීමාවේදී අපේ නිවසේ ගොඩක් වෙලාවට ඖෂධීය දුම් එහෙම අල්ලනවා අපේ නිවස ආරක්ෂා කරගන්න සෞඛ්‍ය පැත්තෙන්. ඒ වගේම තමයි බොහෝ ව්‍යාපාරික ස්ථාන දියුණු කරගැනීම අරමුණින් සුවඳ දුම් අල්ලනවා අපේ හාමුදුරුවනේ. ඇත්තටම මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව තමයි විමසන්නේ. සමහර අය කියනවා මේ දුම් නිසා යම් යම් රෝග තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා කියලා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව. හැබැයි සෞඛ්‍යමය පැත්තෙන් ඖෂධීය දුමායනය කියන එක ඉතාමත් වැදගත් බව අපි ආයුර්වේදයේ ක්‍රම තුල අහලා තියෙනවා. දුම් ඇල්ලීම ගැන කියවෙන විට බුද්ධ වචනයක් මතක් වෙනවා. ධූමං කත්තා හෝති. බුදුහාඳුරුන් මතක් කරලා තියෙනවානේ සමන්ති දුම් අල්ලන්න කියලා. හැබැයි ඒක නම් ඔය අල්ලන දුමම නෙමෙයි. ධූමං කත්තා හෝති කියන්නේ හොඳ ගවපාලකෙක් තමන්ගේ ගවයෝ රකින්නකොට රැකගන්න අනුගමනය කරන ඩේරෙක් නැත්තං ගෝපාලකේ එයාගේ තියෙන ලක්ෂණ 11ක්. ඒවා කියන්න ඔක්කොම වෙලාව නෙමෙයි. එකට ගිහින් බලන්න ගෝපාලක සූත්‍රය. එක කරුණක් තමයි ධූමං කත්තා හෝති. අර මැස්සු වෙනත් වෙනත් විස බීජ අරගෙන එන නිසා ගවයන්ට උදීටත් දුම් අල්ලනවා, හවසටත් දුම් අල්ලනවා. ඒක ගවයෝ ආරක්ෂා කරගන්න කරන වැඩක්. දුම් ඇල්ලීමට ඉතිහාසයක් තියෙනවා. බුදුහාඳුරු මේක ගලපන්නේ මේ ආධ්‍යාත්මික මග යන කෙනත් ගොපොල්ලෙක් වගේ වෙන්න ඕන. ඒ ගොපොල්ලා දුම් අල්ලනවා වගේ අපිත් උදේ හවස දුම් අල්ලන්න ඕන. හැබැයි අරක ගවගාලට මේක හිතනමැති ගවගාලට. මේකටත් වෙනෝනේ මැස්සු, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, කුණු කන්ද ලොක්කෝම එනවා. අපේ හිත නරක් කරනවා. හැබැයි සිත සනසන බුදුමන පදයක් උදේට හවසට සමීප කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ධර්මමය දූපය. ඒ දුන් ඇල්ලීම. දැන් අපි මෙතනට එමු. දැන් මේ හැවේ ව්‍යවහාරික සමාජයේ දුන් ඇල්ලීම ඔහොමම නෙමෙයි. අරහින් ගත්තා මෙහින් ගත්තා ශ්‍රී දූපය අර දූපය මේ දූපය කිය කිය මේවා බලවත් කිය කිය අල්ලනවා. තමන් ඒවට ගාතාවක් කියලා නැහැ. තමන් ධාර්මික සිතිවිල්ලක් නැහැ. කඩෙන් අරගෙන ගෙයි පිරෙන්න, කඩේ පිරෙන්න, වත්ත පිරෙන්න අල්ලනවා. හැබැයි ඒවා සම්මහා අඳුරක පැටලිල්ලක් වගේ තීරෙනවා. සමහර අය සීවලී මහරහතන් වහන්සේගේ රූපේ ගහන් ඉනවා කඩේ. බුදුහාඳුනගේ රූපය නේ. අපි හනුව ඇයි කියලා. ඇයි හාමුදුරනේ ගිය තැන පාත්‍රය උතුරන්න ලැබුණානේ. බුදුහාමුදුරුවන්ටත් ඕන වුණොත් සමහර වෙලාවට සීවලි හාමුදුරු මතක් කරනවනේ කියලා අහලා තිනවනේ කියලා එහෙම කියනවා. මිනිස්සු දියුණු වෙන්න විවිධ කෙටි දේවල් කරනවා. හැබැයි මේ විශ්වයේ තියෙන ශක්තිය මහා බලවත්. මේ ශක්තියන් ස්පර්ශ කරන්න මනසක් අපට හදාගන්න පුළුවන් නම් තමයි කෙනෙකුට හරියනවා කියලා කියන්නේ. ඇත්තනම් මුළු විශ්වයම ගත්තොත් මේ මහා දත්ත ගබඩාවක්, ඥාන ගබඩාවක්. එක පැත්තක් ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, අනිත් පැත්ත වෙනත් විෂයන් වල වෙන්න පුළුවන්. දියුණු කරගත්ත මනස තියෙන කෙනා අර උඩ පැනලා වැලක ගෙඩි කඩන්න වගේ අදාළ තැනින් එල්ලෙනවනේ. එල්ලිච්ච කෙනා බබලනවා. ඒ නිසා ව්‍යාපාර කරනකොට ධර්මයට අනුව නම් පේන්නේ සමන්ති දුම් අල්ලලා විතරක් හරියන්නේ නැහැ. පිරිත් ගාතාවක් කියන්නේ නැති, බුදුගුණ ගාතාවක් කියන්නේ නැති, එහෙම කමටහනක් වඩන්නේ නැති, පින්කමක් කරන්නේ නැති කෙනෙකුට මොන දූපේ තියා මුළු දවසේම ගිනි ගෙහුවත් එහෙමනම් හරියන්නේ නැහැ. මිනිස්සු බලන්න තුලා කූට, මාන කූට, කංස කූට, කිරණ ක්‍රමවලින්, මනින ක්‍රමවලින් හොරගම් කරනවා නේ. එනිසා සමහර වෙලාවට හාල් කිලෝ එක යා ලබා ගන්නේ අපි හිතමු රුපියල් 90ට කියලා, විකුණන්නේ 115, 10, හිතිච්ච ගණන් වලට. එක කිලෝ එහෙකින් රුපියල් 20-25 අල්ලාගෙන මෙහෙම වැඩ කරනවා. එහෙම හොර බොරු වංචා කරලා මොන දූපේල්ුවත් එයාට මෙලවත් පරාදයි, පරලවත් පරාදයි කියලා කියන්න ඕන. දිනු වෙන්න ඕන නම් ගෘහ ජීවිතයත් එක්කම ලෞකික ජීවිතත් එක්කම බුදුහාඳුරු උගන්වනවා මෙන්න මෙහෙම කරුණු ටිකක්. යස්සීතේ චතුරෝ ධම්මා සද්දස්ස ඝරවේසිනෝ සච්ඡං ධම්මෝ ධිති චාගෝ සවේ පෙච්චන සෝචති.
ඔබට දියුණු වෙන්න ඕන නම් දුන් නැති වුණාට මෙන්න මේ දුන් ටික අල්ලන්න. සත්‍යං ඇත්ත වචන කතා කරන සත්‍යේ. ධම්මෝ ඉන්ද්‍රිය දමණය ඇති කරගන්න. දිති නුවණතිවන්න ධෛර්ය සම්පන්නත්වන්න. චාගෝ පරිත්‍යාග සීලී වන්න. පරිත්‍යාගය කියලා ණයට දෙන එක නෙමේ කඩේමනේ. සමහර කඩවල ගහලා තියෙනනේ ණයට නම් ඉල්ලා දෙයෝ තරහ වෙන්න එපා. කටින් කියන්න බැරි නිසා බෝඩ් එකෙම කියලා තියෙනවා. ඒක නෙමේ මේ පරිත්‍යාගය. සත්‍යං සත්‍ය වචන කතා කරන්න මේ භාණ්ඩේ නම් මෙහෙමයි. බිල අඩුයි තමයි. හැබැයි ඒකේ ගුණේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නේ. හැබැයි මේ ආපු කෙනෙකුට නෝනම් මෙන්න මේක නම් මෙහෙමයි. මේක ඉතා හොඳයි. හැබැයි බොහෝ අය කියනවා හොඳයි කියලා. මම දන්නේ නැහැ. බිල වැඩි. කැමති නම් ගන්න. ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ කිරීම ව්‍යාපාරික දියුණුවට හේතුවක්. ධම්මෝ ඉන්ද්‍රිය ධම්මනි. සමහර අය කඩේකට ගියොත් බඩුව මූට්ටුවක් ගන්නවා. ඕන්නම් ගන්න නැත්තම් නිකයි. ඕව අදින්න එපා. නේ එහෙම කියලා ඉන්නවා. එහෙම නෙමෙයි. බොහෝම සංසුන් වචනෙන් කතා කරා නම් Taman ළඟට එන පාරිභෝගිකයාට ඒ කඩේ දියුණු වෙන හේතුවක් වෙනවා. අපේ සමහර මිනිසුන්ට නැත්තේ මේකමයි. හැබැයි වෙන කෙනෙක් නම් එන්න එන්න ඕන දෙයක් ගත්තේ නැති උනට කවන්නේ පෙරල පෙරලා බලන්න. ඇද ඇද බලන්න. ගන්න හිතනවා. ඒ නිසා මේ වචන භාවිතයේ ඉන්ද්‍රිය සංවර භාවයේ හරි වටිනවා. දිති ධෛර්ය අවශ්‍යයිනි. ඕනෙම තැනක් දිනන්න. අර දුමට වඩා ධෛර්ය නැමෙති දුම වටිනවා. චාගෝ පරිත්‍යාගයේ සිටවිල්ල. මම දන්න කඩයක් තිබුණා සමන්ති ඇත්තට. අපිට වෙලාව නැහැ කියන්න. පොල්ලතු කඩෙන් පටන් ගත්තේ මහා මන්දිරයක් වුණ තට්ටු තුනි. එයාගේ විශේෂ ලක්ෂණය පරණ ත්‍රිවිල්ල ගත් තිබුණා. අර බඩු ටික ගත්ත වයසක අම්මල හැම වෙනව නේද? පුතාට කියනවා ගෙදරට ගිහින් බස්සන්න කියලා. මේ අම්මල පුරුදු වුණා. අනේ අරේ කඩේ බඩු ගත්තොත් එහෙම අපරාධි කියන්න බෑ. අර මේ ළමය දෙවියෙක් වගේ ගෙදරටම ගෙනල්ලා බස්සන. ඒ කඩේ සෑහෙන දියුණුවට ගියා. ඒ නිසා එයාට තේරුණා හොරකමින් වංචාවෙන් නොව ගමන යන්න ඕන. මේ ධර්මයේ පෙන්නන බුදුහඳුරු පෙන්නලා දෙන මේ හොඳම ධූපය ඇල්ලීමේ මොනවද? සත්‍ය, ඉන්ද්‍රිය දමනි, ධෛර්ය, පරිත්‍යාගශීලී උදව් කරන ස්වභාවය. ඒ නිසා අපි ආරාධනා කරනවා ප්‍රශ්න අහපු කෙනාටත් දුං අල්ලන හැමෝටමත් මොන දුම ඇල්ලුවත් කමක් නැහැ. ධර්මී ගන්නන දුං අල්ලගන්න සංවර පහන භවන අනුරක්කන කරුණ වඩන්න ඔබ දියුණුවෙන් දියුණුවට යනවාමයි.